අදත් ඔයා මේ එකතු වෙලා ඉන්නේ මෙහොම් මිත්‍රගේ මගේ YouTube නාලිකාවෙන් අරන් එන තවත් එක වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්නේ කීප දෙනෙක්ම මගෙන් කමෙන්ට් කරලා ඉල්ලපු තවත් එක මෙහොම් පාඩමක්. ඉතින් මේ මෙහොම් පාඩමේදී අද මම ඔයාලට කියලා දෙන්නේ රැප් ඩ්‍රෙස් එකක් හරි එහෙමත් නැත්නම් ක්‍රොස් ඕවර් ගවුමක් හරි කරගනිද්දී ඒකේ උඩ හැට්ට කොටස සකස් කරගන්න ආකාරය කොහොමද කරගන්නේ කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් ලේසිම ලේසි විදිහකට තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් ඊට අමතරව ක්‍රොස් ඕවර් ඇඳුමක සහ රැප් ඩ්‍රෙස් එකක තියෙන වෙනස මොකක්ද කියලාත් මම ඔයාලට මේ වීඩියෝ එකේදී අද කියලා දෙන්නම් ඉදිරියේදී. ඉතින් එහෙනම් ලයික් එකකුත් දාගෙනම අපි යමු දැන් වීඩියෝ එක බලන්න. මේ විදිහ ඇඳුමක් නිර්මාණය කරගනිද්දී අපි මුලින්ම ඒකට අවශ්‍ය වෙන ඉදිරිපස පතරම ඇඳ ගන්න ඕනේ. ඉතින් කඩදාසියක් මේ කරගත්තාම අපිට ගොඩාක් ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම ඒ ඉදිරිපස පිටිපස කොටස් දෙකම කඩදාසියක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ අවශ්‍ය ෆ්‍රන්ට් එක විතරක් කඩදාසියක ඇඳගෙන අවශ්‍ය අනිත් කොටස් ටික අපේ රෙදි කොටසේම ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඒක මම ඔයාලට වීඩියෝ එක ඉදිරියේදී කියන්නම් කරගන්නේ කොහොමද කියලා. දැනට මම මේ විදිහට අරගෙන තියෙනවා කඩදාසි කොලයක්. ඔයාලට මේක වඩාත් හොඳින් පැහැදිලි කරන්න ඕන නිසා මම මේ පැත්තට නැම්මක් තියෙන විදිහට මේ අරන් තියෙන්නේ සම්පූර්ණම කඩදාසි කොල දෙකක් දෙකට නවාගෙන ඉදිරිපස සහ පිටුපස කොටස් දෙකම එකවර ඇඳ ගන්න ඕන නිසා තමයි මම මේ විදිහට අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට මේක වීඩියෝ එක බලාගෙන යද්දි තේරෙයි කොහොමද අපි මේ දේවල් කරගන්නේ කියලා. ඉතින් මම මේ විදිහ ඇඳුමක් මහන්න පාවිච්චි කරන මෙමි ටික මම මේ පැත්තකින් දාලා තියන්නම්. ඔයාලත් මේ අනුව ඔයාලගේ මෙමි අරගෙන මේ දේ කරගන්න පුළුවන්. මුලින්ම අපි සාමාන්‍යයෙන් කරන විදිහටම අපි අරගත්තු කඩදාසි කොලේ මම ඉහලින්ම මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ ඒ රේඛාවේ මම ලකුණු කරන්නේ මගේ උරහිස දෙකට බෙදූ මිම්ම. මගේ උරහිස මිම්ම අඟල් 14යි. ඊට පස්සේ මම මේක දෙකට බෙදාගෙන අඟල් 7ක් මේ විදිහට ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට උරහිස අඟල් භාගයක් හරි අඟලක් හරි අපිට අවශ්‍ය ප්‍රමාණය පහත් කරගන්න. ඊට පස්සේ මම මේකෙත් අපේ උරහිස මිම්ම මේ විදිහටම ලකුණු කර ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේ විදිහට රෙගල් රේඛාව ඇඳ ගන්න අවශ්‍ය වෙන ප්‍රමාණය පහළ ලකුණු කරන එකයි. ඉතින් ඒකත් මම අඟල් 7ක් ඒ කියන්නේ උරහිස මිම්ම දෙකට බෙදූ වගේ තමයි පල්ලෙහාට ලකුණු කරන්නේ රෙගල් උස විදිහට. එතනිනුත් මම මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. අපි දැන් සාමාන්‍ය විදිහට රෙගල් රේඛාවේ ලකුණු කරන්නේ අපේ පපුව වටමින්ම හතරට බෙදලා එන පිරිමගේ පපුව වටමින්ම අඟල් 32ක් තියෙනවා. එතකොට ඒක හතරෙන් බෙදුවට පස්සේ අඟල් 8ක් ලැබෙනවා. මම මෙහොම්වාස් සහ බුරුල විදිහට අඟලයි එකතු කරගන්නේ. ඉතින් මම අඟල් 9ක් මේ විදිහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ මම අර උරහිස රේඛාවේ දෙකට බෙදුව ප්‍රමාණයම මෙතනත් ලකුණු කරගෙන මේ රේඛාවන් දෙක එකට සම්බන්ධ කරගන්නවා මෙන්න මේ විදිහට. මේ රේඛාවන් දෙකේ හරි මැද මම මෙහෙම හොයා ගන්නවා මේ රේඛාවේ හරි මැද. ඊට පස්සේ මේ පැත්තට අඟල් භාගයක් මම ලකුණු කරගන්නවා. මෙතනිනුත් මුල්ලෙන් අඟල් 3 කාලක් ලකුණු කරගන්නවා ඉදිරිපස අත්කට හැඩය ඇඳ ගැනීම සඳහා. මේ විදිහට මම ඉදිරිපසත් කට හැඩේ තමයි ඇඳගත්තේ. ඊට පස්සේ මම අද මේක මේ විදිහට ඔයාලට ලේසියෙන් තේරුම් ගන්න ඕන හින්දා තමයි මේ කොටසත් එක්කම කියලා දෙන්න හිතුවේ. එහෙම නැත්තම් මට කෙලින්ම මේක මෙහෙම මිම්මක් අරගන්නේ නැතුව ඔයාලට කියලා දෙන්නත් තිබුණා. නමුත් මුලින්ම මම ඉගෙන ගන්න කෙනෙකුටවත් හොඳින් තේරෙන්න ඕන නිසා තමයි මේ විදිහට අද මම ඔයාලට කියලා දෙන්න හිතුවේ. ඉතින් ඊට පස්සේ මෙන්න මෙහෙම අපි මේක ඇඳ ගන්නවා. ඊට පස්සේ දැන් අපි මම ඔයාලට මුලින්ම කිව්වානේ ඉදිරිපස සහ පිටුපස යන පළු දෙකම අපි දැන් එකවරම ඇඳ ගන්නවා කියලා. ඒ නිසා අපිට මෙතනම පිටුපස අත්කට හැඩයත් ඇඳ ගන්න පුළුවන්. ඉතින් පිටුපස අත්කට හැඩය ඇඳගනිද්දී මේ මුල්ලේ සිට මම අඟලක් ලකුණු කරලා මෙතන මේ ප්‍රමාණයටම පහළට ඇවිල්ලා මෙතනින් මෙහෙම අර ගන්නවා. මේ විදිහට පිටුපස අත්කට හැඩයත් මම මෙහෙම ඇඳ ගන්නවා. මේක මේ විදිහට අපිට කපාගද්දි කපා ගන්න පුළුවන්. ඊට පස්සේ කර හැඩයන් ඇඳ ගන්න පුළුවන් අපිට. ඒකත් මම අද මේක මං ගවුමක් කරන්නේ නෙවෙයිනේ, ඔයාලට නිකන් මේක තේරුම් ගන්න පුළුවන් විදියට කරන්න හින්දානේ අරගන්නේ. ඒ නිසා මම මේ විදිහට මට අඟල් 3ක් මං කරපළල විදියට අරගෙන පහළටත් මම අඟල් 3ක් කර ගැඹුර විදියට අරගෙන මෙහෙම ඉදිරිපස කර හැඩය ඇඳ ගන්නවා මේ විදිහට. ඊට පස්සේ පිටුපස කර හැඩයත් මම අඟලක් කර ගැඹුර විදියට අරගෙන මෙහෙම ඇඳ ගන්නවා.
මෙන්න මේ විදිහට මම පිටිපස කරහැලියත් ඇඳගත්තා. ඊට පස්සේ මට අවශ්‍ය වෙන හැටියේ උස මම මෙතන ඉඳන් ලකුණු කර ගන්නවා. ඔයාලට ඔයාලට අවශ්‍ය වෙන ප්‍රමාණය ලකුණු කර ගන්න. ඉතින් මම අද මේ විදිහට උරහිස මෝටුවටත් එක්ක මඟල් 13ක් කියලා මෙහෙම ලකුණු කරගත්තා. අපිට අවශ්‍ය වන උසට තවත් අඟල් භාගයක් එකතු කර ගන්න ඕනේ උරහිස මෝටුව සඳහා. ඊට පස්සේ ඒක මම මෙහෙම ලකුණු කරගත්තා. මම මේ විදිහට ලියන්න ගත්ත පෑන හරියට ලැබුණේ නැති නිසා මම මේ විදිහට වෙන පාටක් අරගත්තා. මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් මේ අපි ඇඳගත්තු රේඛාවේ අපේ ඉනවට මින්ම හතරින් බෙදලන ප්‍රමාණය ලකුණු කරන්න. ඉතින් මගේ ඉනවට මින්ම අඟල් 28ක් තියෙනවා. ඒක හතරින් බෙදුවට පස්සේ අඟල් 7ක් තමයි ලැබෙන්නේ. ඉතින් මම තවත් අඟලක් මෙහොමවා සහ බුරුල විදිහට එකතු කරගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම මෙහෙම ඒකත් හැඩ කරගන්නවා. මේ වගේ අවස්ථාවකදී දැන් ඔයාලට මේක ඩාට් නැතුව වුණත් කරගන්න පුළුවන්. හැබැයි ඩාට් එකක් දැම්මොත් ලස්සනයි. ඒ නිසා මම ඩාට් එකක් ඇඳ ගන්නවා මේ විදිහට. අපේ අර මැහුම් වාසා බුරුල සඳහා තියපු ප්‍රමාණය ඉවත් කරගෙන මෙහෙම මෙතන හරිමෙද හොයා ගන්නවා. ඊට පස්සේ එතන ඉඳලා මම අඟල් 4ක් වගේ ඉහළට ලකුණු කරගන්නවා මේ විදිහට. මෙන්න මෙහෙම. එතන සිට මම ඔයාලට මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් ඕනනම් මෙතන ඉඳන් අඟල් භාගයක් විතර පහලින් ඇඳ ගන්නත් පුළුවන් ඩාට් එක. එහෙම නැත්නම් මෙතන ඉඳන් මොනවත් ඇඳ ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ඩාට් එක අපි ඇඳ ගන්නවා අඟල් භාගය දෙපැත්තට. ඊට පස්සේ අපිට ඒ ඩාට් එක මහන්න මේ කොටස මෙහිලා ගියාට පස්සේ මදි වෙන ප්‍රමාණය මෙන්න මෙහෙම අපි කෙලවර අංශයට එකතු කරගන්නවා. ඒ නිසා අලුතින් නැවත රේඛාවක් ඇඳ ගන්න ඕනේ මෙන්න මේ විදිහට අංශේ පැත්තේ. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ ඉදිරිපස සහ පිටිපස අපි එකවරම ඇඳගන්නේ. දැන් අපිට මේක කපා ගන්න කලින් මේ විදිහට මෙතනින් මම අඟල් භාගයක් හරි අඟලක් හරි උස්ස ගන්නවා. අඟල් භාගයක් උස්ස ගත්තාම ඇති මෙහෙම මෙන්න මෙහෙම හැඩ කර ගන්නවා. ඊට පස්සේ දැන් අපිට මේක කපා ගන්න පුළුවන්. මේක කපා ගන්නදී දැන් අපි තාමත් මේකේ ඉදිරිපස සහ පිටුපස යන කොටස් දෙකම එකට තියෙන නිසා පිටුපස කිහිරි කට හැඩය සහ පිටුපස කර හැඩය මුලින්ම කැපිලා යන විදිහට කපා ගන්නවා. පස්සේ අපිට පුළුවන් කොටස් දෙක වෙන් කරගෙන මේවා වෙන් කරලා කපා ගන්න. මේක කපා ගත්තට පස්සේ අපිට දැන් ඉදිරිපස සහ පිටුපස කොටස් දෙක වෙන් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට වෙන් කරගන්න කලින් මම මේ තියෙන ඩාට් එකත් අනිත් කොටස් වලට මෙහෙම ලකුණු කරගන්නවා. දැන් අද මම මේ කඩදාසියක් කරන් තියෙන නිසා මට ඩාට් එක ලකුණු කරගන්න පහසුයි. මොකද මෙතන මම කරගෙන තියෙන පෑන් තීන්දු පාරවල් සලකුණු වෙලා තියෙන නිසා. ඉතින් මේ විදිහට අනිත් කොටස් වලට සාර්ථකව ඩාට් ලකුණු කරන විදිහ කීපයක් මම channel එකේ මීට කලින් වීඩියෝ කීපයකින්ම කරලා තියෙනවා. ඒ දේවලුත් ඔයාලා channel එකේ මුල් කරපු පාඩම් වලට ගිහින් බලන්න. අලුතින් එකතු වෙච්ච කෙනෙක් ඉන්නවනම්. ඉතින් මේ විදිහට තමයි මේ කොටස් දෙකෙන් අපි ඩාට් ලකුණු කරගත්තේ. ඊට පස්සේ දැන් අපිට පුළුවන් මේ කොටස් දෙකේ කොටස් වෙන් කරගෙන මේ කොටසේ ඉදිරිපස කර හැඩේ සහ ඉදිරිපස කෙහෙඩි කට හැඩේ වෙන් වෙන විදිහට කපා ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට කරපැත්තට සහ පහළ ඉන කොටසට මේ විදිහේ ඩාට් දෙකක් දා ගන්නවා හරි මැදින්. එතකොට අපිට මේක ඉදිරියේදී පහසු වෙනවා අපිට අදාළ දේවල් කරගැනීම සඳහා. මම මේ විදිහට ඉදිරිපස එක පැත්තක විතරයි ඩාට් එක ඇඳගෙන තියෙන්නේ. දැන් මොකද අපි මේක කපලා වෙන් කරන විදිය අනුව දෙපැත්තෙම ඩාට් ඇඳගත්තා කියලා වැඩක් වෙන්නේ නැති නිසා. දැන් අපි මේ අරගෙන තියෙන්නේ අපේ ඇඳගත්තු ඉදිරිපස කොටස. මේ විදිහට අරගත්තට පස්සේ දැන් අපිට මේකේ අපේ ක්‍රොස් ඕවර් කරන හැඩය ඇඳගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ හැඩය ඇඳගනිද්දී අපිට මේක ආකාර කීපයකට ඇඳගන්න පුළුවන්. ඒ ආකාර කීපයෙන් මම ඔයාලට මේ වෙලාවෙදි කියලා දෙන්නම්. ඉතින් අපිට ඕනනම් පුළුවන් මෙන්න මේ විදිහට මේ වගේ තැනකින් අපිට අවශ්‍ය වෙන ප්‍රමාණයක් ලකුණු කරලා අඟලක් දෙකක් තුනක් වගේ ප්‍රමාණයක් ලකුණු කරලා අපිට ලක්ෂයක් ඇඳගන්න. ඒ විදිහට ඇඳගත්තට පස්සේ අපිට ඒ ලක්ෂය අපේ කර පැත්ත වෙනකන් යා කරගන්න පුළුවන්. මම ඔයාලට දැන් ටේප් එක තියලා පෙන්වන්නම් කොහොමද ඒක කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට අපේ කර දෙසට වෙන විදිහට අපිට මේක තියාගෙන ටේප් එක ආශ්‍රයෙන් හරි එහෙම නැත්නම් දිග අඩි රූලක් අරගෙන හරි මේ තැන් දෙක එකට යා කරගන්න පුළුවන් රේඛාවක් ඇඳලා. එහෙම රේඛාවකින් මේක යා කරගත්තට පස්සේ මම මේ කඩිරකින් ඇඳලා පෙන්වලා තියෙනවා ඔයාලට. මෙන්න මෙහෙම තමයි පේන්න තියෙන්නේ.
ඉතින් අපිට මේකෙදි තැන් කිහිපයකින්ම මේ ක්‍රොස්ඕවර් කරන හැඩේ ඇඳගන්න පුළුවන්. ඒකේ එක ස්ථානයක් තමයි මම ඔයාලට දැන් පෙන්නුවේ. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මෙන්න මේ වගේ කෙලවරක් දක්වා අපිට මේ කෙලවරෙන් ලක්ෂයක් ලකුණු කරගෙන නැවත වතාවක් ටේප් එක මෙන්න මෙහෙම තියාගෙන, දැන් අපි මේ විදිහට ටේප් එක තියාගන්නේ මේ රේඛාව සරල රේඛීය වැඳ ගැනීම සඳහා. ඒ කියන්නේ අපිට අපේ අඩිරූල මේ තරම් දිග නැති නිසා, ඒ ප්‍රමාණය ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මම මේ විදිහට තියලා පෙන්වුවේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට ලකුණු කරගන්නත් පුළුවන්. දැන් මම මේ විදිහට මේ ටේප් එක අපේ ඇඳුමේ ඉදිරිපස මධ්‍ය ලක්ෂයේ පැත්තට අරගෙන ඇවිල්ලා පෙන්වන්නම් කොහොමද කරගන්නේ කියලා. තවදුරටත් මේ ප්‍රමාණය වැඩි වුණ විට අපේ ඒ හැඩය වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඉතින් දැන් ඔයාලට දැන් මේ පේනවා ඇති මම මේ දෙවෙනිට හිතපු ලක්ෂේනුත් ඒ විදිහට ලකුණු කරගෙන රේඛාවක් ඇඳගත්තා. ඉතින් දැන් අපිට පුළුවන් මෙන්න මේ වගේ අපේ මධ්‍ය ලක්ෂයේ පැත්තට වෙන්න තව අඟල් දෙකක් තුනක් වගේ ප්‍රමාණයක් උනත් මේ විදිහට අරගෙන ඇවිල්ලා ඒ වගේ තැනකින් උනත් අපිට අවශ්‍ය විදිහට ඒ ලක්ෂයක් තියාගෙන අපිට රේඛාවක් ඇඳගන්න. ඉතින් ඒ විදිහට රේඛාවක් ඇඳගත්තට පස්සේ දැන් ඔයාලා මේ දේවල් ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් නම් හිතනවා ඇති ඇයි ඒ විදිහට එක එක තැන්වලට තියලා අපිට ඇඳගන්න පුළුවන් වෙන්නේ, එහෙම කරාට පස්සේ මොකක්ද ඇති වෙන වෙනස්කම කියලා. ඉතින් ඔයාලට මේක මේ විදිහට ඇඳලා කපලා බැලුවට පස්සේ ඒක තේරෙයි. මෙන්න මෙහෙම අපේ මේ අපි ලකුණු කරන ලක්ෂය මේ මධ්‍ය ලක්ෂයේ පැත්තට වෙන්න වෙන්න මම අර කට් මාක් එක දාලා තියෙන මම මේ මෙන්න මේ පෙන්වන මධ්‍ය ලක්ෂයේ පැත්තට වෙන්න වෙන්න අපේ මේ ඇඳුමේ කර ගැඹුරු ප්‍රමාණය වැඩි වෙනවා කියලා. ඉතින් ඒක ඔයාලට මෙහෙම කිව්වට තේරෙන්නේ නැති වෙයි. මේ විදිහට ඔන්න බලන්නකෝ ඔයාලා, මේක මම ඇඳගෙන කපා ගත්තට පස්සේ ඒක ඔයාලට ගොඩක් පැහැදිලිව පෙනෙයි. මේ විදිහට මම අවසාන වශයෙන් මෙතනට මට අවශ්‍යයි කියලා හිතලා මම මෙන් මේ හරහා යන විදිහට උරහිස දක්වා රේඛාව ඇඳගන්න. මම ඒ ඇඳගත්තු රේඛාව හරහා මෙන්න මේ ආකාරයට කපා ගන්නවා උරහිස දක්වා මෙන විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට ඉදිරිපස අපිට අවශ්‍ය වෙන හැඩය සහිත කොටස ලැබිලා තියෙන්නේ මේ තියෙන මධ්‍ය ලක්ෂය. ඉතින් මේ වගේ විලාසිතාවක් අපි කරගනිද්දී මුලින්ම කඩදාසි කොලයක් කිරීමේ වැදගත්කම තමයි දැන් අර අපේ ඉදිරිපස කොටසෙන් ලොකු කොටසක් කැපිලා ඉවත් වුණානේ. එතකොට අපි මේක එකවරම රෙද්දේ කපුවා නම් එහෙම ඒ කොටස සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ මේ විදිහට මුලින්ම කඩදාසි කොලයක අපිට අවශ්‍ය වෙන හැඩය කපාගෙන ඒක ඊට පස්සේ රෙදි කොටස් දෙකක් මත තියාගෙන පිටපත් කරගෙන කපා ගන්න කියලා. එතකොට අපිට රෙදි ප්‍රමාණය අහක යන්නේ නැති වෙන්න මේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මම දැන් කඩදාසි කොලයක ඉන්න ඔයාලට මේක කියලා දුන්නේ. මම තවත් කඩදාසි කොලයක් මත තියාගෙන මේ හැඩේ මෙන විදිහට තවත් කොටසක් කපා ගත්තා. මේක මහද්දි එන විදිහ ගැන ඔයාලට දල අවබෝධයක් දෙන්න අවශ්‍ය නිසා. ඉතින් දැන් මේ විදිහට කොටස් දෙකක් අපිට අවශ්‍ය වෙනවා ඉදිරිපස් සඳහා. ඔයාලට මේ විදිහ ගවුමක් මහගනිද්දී ගොඩාක්ම ලේසි. මේ විදිහ කොටස් දෙකක් නෙවෙයි හතරක් කපාගෙන ලයිනින් කරගෙන ඩබල් දාලා මහගන්න තරමට. ඉතින් එතකොට මේ වගේ වාටි මහන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා ඔයාලට ගොඩක්ම පහසුවෙන් ඒ දේ කරගන්න පුළුවන්. හරි, දැන් මේ විදිහට මම ඒ අවශ්‍ය වෙන කොටස් ටික කපා ගත්තට පස්සේ දැන් ඔයාලා හිතන්න මම මේ කපාගෙන තියෙන රෙදි කොටස් වලින් කියලා. ඉතින් අපිට දැන් ඔයාලට පේනවනේ මෙන්න මේ විදිහේ කොටසක් අපේ අහක යනවා. අපි මුලින්ම රෙදි කොටස් වලම මේ දේ කරගත්තා නම් අපි කඩදාසි කොලයක කපලා මේක කරගත්තා නම් මේ විදිහට රෙදි අපතේ යන්නේ නැහැ. ඊට පස්සේ මේක මහගණිද්දිත්වා තව විශේෂ දෙයක් දැනගන්න ඕනේ. ඒ දේ තමයි අපි දැන් මම ඒ කියලා දීපු විදිහට මේ ඉදිරිපස කොට සකස් කරගනිද්දී ඉදිරිපස උරහිසේ යම්කිසි අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන්. අපි අර විදිහට හැඩ කරලා අරගනිද්දී ඉතින් ඒ විදිහට අඩුවීමක් ඔයාලාටින් සිද්ධ වෙන අවස්ථාවක් වුණොත් විතරක් ඒ අඩුවිච්ච ප්‍රමාණය පිටුපස උරහිසෙනුත් කපලා ඉවත් කරන්න වෙනවා. මොකද නැත්නම් ඉදිරිපස පිටුපස උරහිස් මෝට්ටු කරද්දි ඒක අසමානතාවයක් ඇති වෙන නිසා. ඉතින් ඒක හැම දිනෙකටම ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි අර මේක හැඩ කරලා ගන්න ප්‍රමාණය අනුව තමයි ඒ දේ සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඔයාලට දැන් මේ පේනවා ඇති මම මේ විදිහට මේ රතු පාට ඉතලයක් දක්වලා තියෙන තැනින් තමයි ඒ විදිහට මගේ අඩුවීමක් පෙන්නුම් කරනවා. අපි එහෙම කපන හැඩය වැඩිපුර අපි කැපුවොත් තමයි ඒ විදිහට අඩු වෙන්නේ. ඉතින් එහෙම වුණොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වැඩි වෙන පුංචි ප්‍රමාණය පිටුපස පළුවෙන් කර දෙපැත්තෙන් කපලා ඉවත් කරන්න තමයි අපිට තියෙන්නේ.
මම ඔයාලට මුලින්ම කිව්වේ අපේ උරහිසේ සිදු කරන වෙනස් වීම කරගන්න විදිහ. ඊට පස්සේ අපි මේක මහද්දි මුලින්ම මේ තියෙන ඩාට් ටික මහගන්න තමයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම අර ඩාට් දාගත්තනම් ඒ ටික මුලින්ම මහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට පිටුපස පළුව මත අපේ ඉදිරිපස කොටස් දෙක හරි විදිහටම තියාගන්න. ඉතින් මේ විදිහට තියාගනිද්දි අපි අර මැද්දෙන් කට් මාක් දාගත්තු දේවල් ඒ වගේම දෙපැත්තෙන් හරි ගානටම තියාගන්න අපිට ඒක ලොකු පහසුවක් වෙනවා මහගනිද්දි. මේ විදිහට උරහිස ළඟින් සහ පහළ කොටස් ටික හරි ගානට තියාගත්තට පස්සේ අපිට මෙහෙම මේක මහගන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් මේ පේනවා ඇති මේ විදිහට තියාගත්තට පස්සේ අපේ ඉදිරිපස කර ගැඹුර තියෙන ප්‍රමාණය කොච්චරක්ද කියලා. මම අර ඔයාලට මුලින් කිව්වේ අපි මේ කොටස ආනතියේ වැඩි කරන අඩු කරන තරමට මෙන්න මේ විදිහට අපේ කර ගැඹුර වෙනස් කරගන්න අපිට පුළුවන්. ඉතින් මෙහෙම තියාගත්තට පස්සේ අපිට මේක පහළ කොටසින් ඉන ළඟින් මහගෙන ඊට පස්සේ උරහිස් මෝට්ටු කරගෙන මහගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහේ ගෞමක හැට්ට කොටස සකස් කරගන්න ආකාරය තමයි දැන් මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ විදිහට අපි හැට්ට කොටස සකස් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකට අපිට කැමති විදිහේ සාය කොටසක් යොදාගෙන ගෞමක් කරගන්න. ඉතින් එතනදී මට ඔයාලට තවත් පුංචි පාඩමක් කියලා දෙන්න පුළුවන්. ඒක තමයි දැන් අපි සාමාන්‍යයෙන් මේ විදිහේ ක්‍රොස් ඕවර් හරි නැත්නම් රැප් ඩ්‍රෙස් එකක් හරි කරගනිද්දී ගොඩක් දෙනෙක්ට අයිඩියා එකක් නැහැ මේ ක්‍රොස් ඕවර් සහ රැප් ඩ්‍රෙස් කියන්නේ එකම දෙයක්ද නැත්නම් දෙකක්ද කියලා. ඇත්තටම මේකෙන් අදහස් කරන්නේ එකම දෙයක් නෙවෙයි, වර්ග දෙකක්. ඒ දෙකේ තියෙන වෙනස්කම තමයි සාමාන්‍යයෙන් අපි ක්‍රොස් ඕවර් ඇඳුමක් කියලා කියන්නේ මොකක්ම හරි විලාසිතාවක් මේ විදිහට එක පිට එක යන විලාසිතාවකට. උදාහරණයක් විදිහට අද මම ඔයාලට කියලා දුන්න ඒ ගෞමේ හැට්ට කොටස වගේ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇට්මොස්ෆියරයක් වෙන්නත් පුළුවන්. ඔයාලා දැකලත් ඇති ක්‍රොස් ඕවර් ඇට්මොස්ෆියර තියෙනවා. ඉතින් ඒ විදිහට ඕනෑම ඇඳුමක් ওই විදිහට එක පිට එක යන විදිහට හදාගන්න මොස්තරයකට තමයි අපි ක්‍රොස් ඕවර් විලාසිතාවක් කියලා කියන්නේ. මෙතනින් රැප් ඩ්‍රෙස් එක වෙනස් වෙන හේතුව තමයි ඕනෑම රැප් ඩ්‍රෙස් එකක් ක්‍රොස් ඕවර් ක්‍රමයට තමයි අපි මහන්නේ. නමුත් රැප් ඩ්‍රෙස් එකක් කියලා කියන්නේ ඇඟවටේ සම්පූර්ණයෙන් ඔතා ගන්න ඇඳුමකට. රැප් කරනවා කියලා කියන්නේ සිංහල වචනයක් විදිහට ඔතා ගන්නවා කියන එකයි. ඉතින් මේ විදිහට අපි මේ මහගන්න ගවුමත් සම්පූර්ණයෙන් අපේ ඇඟවටේ ඔතා ගන්න ඇඳුමකට තමයි මේ රැප් ඩ්‍රෙස් එක කියලා කියන්නේ. එතකොට ක්‍රොස් ඕවර් කියලා කියන විලාසිතාවේදී අපිට මේ රැප් ඩ්‍රෙස් ක්‍රමයටත් මහගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මම අද කියලා දීපු විදිහට ඇඳුමක හැට්ට කොටස විතරක් ක්‍රොස් ඕවර් කරගෙන පහළ සාය කොටස වෙනම ප්ලෙයාඩ් ස්කර්ට් එකක් එහෙමත් නැත්නම් ඒ ලයින් ක්‍රමයට හරි වෙනම ස්කර්ට් එක සාමාන්‍ය විදිහට මහගන්නත් පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මම මේ කියලා දෙන දේවල් තේරෙනවා ඇති කියලා. එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් දැන් අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. මට ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ දේ ඔයාලා මීට කලින් දැනගෙන හිටියද නැද්ද කියලා, වගේම අලුත් කෙනෙක් ඉන්නවා නම් මේ දේ තේරුණාද නැද්ද කියලාත් මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඔයාලා හැම දිනකටම ගොඩාක්ම ස්තුතියි.